Bye-bye, everybody. මම නම් දකින්නේ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි යම්කිසි අවබෝධතා ගිවිසුමක් හෝ ඒ වගේ දේශපාලනීය වැඩසටහනකට එකතු වෙන්න ඕනි කියන මතයයි මම දරන්නේ. බෙදිලා යන එක අමාරුයි. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මං හිතන්නේ එතුමාගේ නායකත්වයෙන් පස්සේ මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ආරාධනා කරොත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාර ගන්න කියලා අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ නායකත්වය බාර ගන්න ලෑස්ති. සිරිකොත සහ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අනාගතය ඒ වගකීම බාර ගන්න ලෑස්ති කියන එක එතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි කනගාටු වෙන්න ඕනේ අවුරුදු 26ක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවදුරටත් ඉන්න යනවා. මාස 6ක් ඉන්නවා කියලා කිව්වට මං හිතන්නේ තව අවුරුදු 26ක් ඉඳයි එතුමාගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතා කනගාටු තත්ත්වයක්. එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් මගේ පියා ගාමිසරණයක මැතිතුමා ජීවිතේ පරිත්‍යාග කරා. මේ පක්ෂ වෙනුවෙන් අපේ නායකයන් රාශියක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ශ්‍රේෂ්ඨ පියා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජීවිතේ පරිත්‍යාග කරා. හැබැයි එක්සත් ජාතික පක්ෂය අද වැටිලා තියෙන තැන ඇත්තෙම මගේ අප්පච්චි ගාමිසරණයක මැතිතුමා හිටියොත් ඉතා කනගාටු වෙයි. එතුමා ඒ වගේ නායකයන් නැති අඩුපාඩුව තමයි අද එක්සත් ජාතික පක්ෂිකයන් දැනෙන්නේ. ඒ වගේම ඔබතුම දැනගන්න කැමති දැන් රජය තුනෙන් දෙකේ බලයක් ඉල්ලාවේ 19 ව්‍යවස්ථාව වෙනස් කළා අර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්න. ඉතින් මේකට ඔබතුමලගේ සහය ලබා දෙනවද නැත්නම් මේකට මොකද්ද අපේ ස්ථාවරත්වයේ ඉතා පැහැදිලි රජයේ හොඳ වැඩ පිළිලක් කරනවා නම් හොඳ ව්‍යවස්ථාවක් ගේනවා නම් රට එකමුතු කරන රටේ අනාගතය සුරක්ෂිත කරන ඒ වගේම රට බෙදන්නේ නැති ව්‍යවස්ථාවක් ගේනවා නම් අපි ඒකට සහයෝගය ලබා දෙන්න ලෑස්ති. නමුත් 20 වෙනි සංශෝධනය හරහා රාජපක්ෂලාට අනාගතයක් හදන්නත් රාජපක්ෂලාගේ පැවැත්ම ආරක්ෂා වෙන අන්දමට ව්‍යවස්ථාවක් ගේනවා නම් ඒකට විරුද්ධයි කියන එක අපි මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව කියනවා. අපි ඒ ගේන යෝජනා අනුව පක්ෂයක් හැටියට විපක්ෂයක් හැටියට රටට වග කියන දේශපාලන පක්ෂයක් සහ විපක්ෂයක් හැටියට බලලා අධ්‍යයනය කළා තමයි ඒ තීන්දුව අපි ඒ වෙලාවට ගන්න. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ පාර්ලිමේන්තුව කරපු කතාවෙන් රාජාසන කතාවෙන් පැහැදිලි කරා එතුමාගේ වැඩසටහන මොකද්ද කියන එක. ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න යනකොට ඒ ඉන්න මැති අමතුරු ක්‍රියා කරන ආකාරය බලලා තමයි අපි ඒ අමාත්‍යංශ වලටත් උදව් කරන්න යන්නේ. හැබැයි නරක දෙයක් වෙනවා නට්ට හොරකම් කරන්න යනවා නම් දූෂිත විදිහට වැඩ කරන්න ආයි ලෑස්ති වෙනවා නම් ඒකට අපි ඍජුව විපක්ෂයක් හැටියට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. බුදුහාම දැන් පැහැදිලි සඳහන් කරා රට නොබෙදෙන ව්‍යවස්ථාවකට අපි සහයෝගය දෙනවා කියලා. නමුත් අපි දැක්කා විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ප්‍රථම කතාවේම ඉතාමත් ජාතිවාදී ආකාරයෙන් තමයි ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීම කරේ. මන්ත්‍රීදුරේ බාර ගැනීමටත් පෙර LTT මියගිය ගියන්ගේ සොහොන් ගාවට තමයි යම්කිසි දිවුරුමක් දුන්නේ. ඉතින් මේ තත්ත්වය ඔබතුමල කොහොමද දකින්නේ? මම නම් ඒ වගේ අදහස් ඒ නිදහස තියෙනවා එතුමාට පාර්ලිමේන්තුවේ ඒ වගේ අදහස් මේවා කරන්න. නමුත් මම නම් හෙලා දකිනවා මොකද අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රට බෙදෙන්නේ නැති වෙන ආකාරයට සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන අදහසින් තමයි මං ඉන්නේ. මගේ පියා ගාමිස්තනායක මැතිතුමා ජීවිතේ පරිත්‍යාග කරේ ඒ රුධිර ත්‍රස්තවාදී බෝම්බෙන් කියන එක මේ අවස්ථාවේදී මේ රට ඉන්න ජනතාවට මතක් කරලා දෙනවා. ඔබතුමා කියන නිදහස තියෙන පාර්ලිමේන්තු වෙන අදහස් ප්‍රකාශකට නමුත් පාර්ලිමේන්තුවේ මිනිස්සු දිරුන් දෙනවනේ රට දෙකට වෙන ආකාරය හෝ රට බෙදීම අපි තරේ හෙලා දකින්න ඔය වගේ ප්‍රකාශ.